කොහොමද ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් අරන් ආවා යාලා ගාවට අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන ඒ ඇවිල්ලා හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරනවානේ මෙන්න මේ කොරෝනා තත්වයෙන් ඉතින් මේ හැම හෑන්ඩ් සැනිටයිසර් එකක්ම තත්වෙන් හොඳ ඒවද කියලා මම පහුගිය දවසක විශේෂ වීඩියෝ එකකුත් කරා ඉතින් හැම ජාතියෙම හෑන්ඩ් සැනිටයිසර් ආලේප කරන්න වෙනවා මේ දවස්වල අපි ෂොප් එකට යනකොට එක එක බ්‍රෑන්ඩ් වල හෑන්ඩ් සැනිටයිසර්ස් අපිට පාවිච්චි කරන්න දෙනවා ඉතින් මේ වගේ හෑන්ඩ් සැනිටයිසර්ස් නිතර පාවිච්චි කරලා දැන් ගොඩක් දෙනෙක්ට අත්වල ස්කින් රෑෂස් එන්න පටන් අරගෙන තියෙනවා ඉතින් ගොඩක් දෙනෙක් මේ ගැන මට දැනුවත් කරා මැසේජ් කරලා ඉතින් මේකට විසඳුමක් දෙන්න කියලා ඉතින් ඒ නිසාම හිතුවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා එහෙනම් අපි බලමු මේ ස්කින් රෑෂ් එක කොහොමද අපි ගෙදරදීම සුවපත් කරගන්නේ කියලා මේ දවස්වල පවතින මේ කොරෝනා තත්ත්වයත් එක්ක හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන එක නම් අත්‍යවශ්‍යයි. හැබැයි අපි හෑන්ඩ් සැනිටයිසර් එකක් නිතර නිතර පාවිච්චි කරද්දී ගොඩක් වෙලාවල් වලට එහි තියෙන ඇල්කොහොල් පර්සන්ටේජ් එක මත අපේ හැම මත තියෙන බැරිය ස්කින් බැරිය ලේයර් එක ටිකින් ටික අඩු වෙන්න බලනවා. නැත්තම් ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. හැමතිස්සෙම රබින් ඇල්කොහොල් එකක් වගේ දෙයක් අපේ අතේ වදිනකොට හැමේ තියෙන තෙල් කුණු සියල්ල ඉවත් වෙනවනේ. ඉතින් මෙමගින් අපේ අත් දෙක ගොඩක් बैक्टीरियल इन्फेक्शन्स विशेषम रतुन पुलवांग अपे साम टीका बड़ीपुर खसा गान पुलवांग गुड़ा आसात्मिकता व्याक्वागे चूटी चूटी बिबिली दान गान पुलवांग मेवेने देवल अति वेला स्किन रैशेस अति वेन पुलवांग मेदे गुड़ाक तेने अति वेला तीनो मेदवस्वल इति मे स्किन रैश का अपि सुपात कर गान मुनाद करान पुलवांग होंदम विसुदुवा इति मां पहुगे दवस का वीडियो का करा मेन मे वैसलिन वलिंग अपिट लबा गान पुलवांग वासी प्रयोजन इति मेन मे स्किन रैश का පත් කරන්නත් අද අපිට උදව් වෙන්නේ අන්න ඒ වැස්ලින් එකේ එන පෙට්‍රෝලියම් ජෙලි. පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ අධික මොයිස්චරයිසින් කන්ටෙන්ට් එකක් තියෙන මොයිස්චරයිසින් ඒජන්ට් එකක්. ඉතින් මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි ඔයාගේ අත් දෙකේ උදේ ඔය එළියට යන්න කලින් ආලේප කරන එකටත් ඒත්කම රාත්‍රී නිින්දට යන්න කලින් ආලේප කරනකොටත් මෙන්න මේ තත්වයෙන් අපිට මග ඇරෙන්න පුළුවන්. ඔයාට ස්කින් රෑෂ් එක තාම ඇවිල්ලා නැත්නම් ස්කින් රෑෂ් එකක් එන්නේ නැති වෙන්න වගා බලා ගන්නත් මේ විදියට සත්කාරයක් කරොත් ඔයාගේ අත් දෙකට අත් දෙක පරිස්සම් කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ස්කින් රෑෂ් එකක් ඇවිල්ලා තියෙන කෙනෙක් නම් ඔයා විශේෂයෙන්ම ඒ ස්කින් රෑෂ් එක හරිය දවසට තුන් වතාවක් අනිවාර්යෙන් පෙට්‍රෝලියම් ජෙලි ආලේප කරන්න. එතකොට ඔයාට පුළුවන් දවස් 3ක් 4ක් වගේ කෙටි කාලයකින් මේ ස්කින් රෑෂ් එක ඉක්මනින් සුවපත් කරගන්න. විශේෂයෙන්ම මෙවැනි ස්කින් රෑෂස් ආවම පුළුවන් තරම් ඉක්මනින් මේක සුවපත් කරගන්න එක තමයි වඩාත් වටින්නේ. ගොඩක් ඒක ස්ප්‍රෙඩ් වෙන්න දෙන්නේ නැතුව. ඉතින් කරන්න තියෙන්නේ ඉතාමත්ම පොඩි දෙයක් මේ වගේ වැස්ලින් එකේ පෙට්‍රෝලියම් ජෙලි එක අරගෙන ඔයාලට මෙන්න මේ වගේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් ගත්තොත් ඇති. මොකද පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ ගොඩක් හයි ඔයිල් කන්ටෙන්ට් එකක් තියෙන හින්දා ඉතින් මෙන්න මේ විදිහට ඔයාට තියෙන්නේ ඔයාගේ අත් දෙකේ හොඳින් ආලේප කරගන්න. පහුගිය දවසක ඇත්තට මේ හැරි මගෙත් ඔය ස්කින් රෑෂ් එක ඇවිල්ලා තිබ්බා. ඉතින් දවස් 3ක් වගේ මේ ට්‍රීට්මන්ට් එක කරද්දී උදේ දවල් රෑ මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි අත් දෙකේ ගාන එකෙන් ඉක්මනටම මගේ ස්කින් රෑෂ් එක සුවපත් වුණා. දැන් ඔයගොල්ලෝ පේනවා එහෙම කිසිම මාක් එකක්වත් නැහැ. ඉතින් ස්කින් රෑෂ් එක ටිකක් දරුණුට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ මත චුට්ටක් වැඩිපුර මේ පෙට්‍රෝලියම් ජෙලි එක ආලේප කරලා තබා ගන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ තව දෙයක් මේ වගේ ස්කින් රෑෂස් ආවම සමහර අය ඒකට ට්‍රීට්මන්ට් එකක් කරන්න නැතුව ගොඩාක් බඩි බටර්ස්, බඩි මොයිස්චරයිසර්ස්, බඩි ඔයිල්ස් වගේ දේවල් ගොඩාක් අත් දෙකේ ගාන්න ගන්නවා ඩ්‍රයිනස් එක හින්දා. ඉතින් මෙවැනි නිෂ්පාදනයන් වලින් ඇත්තටම ස්කින් රෑෂ් එක හොඳ වෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් ජෙලි හෝ මෙඩිකේටඩ් ඔයින්ට්මන්ට් එකකින් පමණයි මේ වගේ ස්කින් රෑෂස් හොඳ කරන්න පුළුවන්. ඉතින් ඒකත් මතකයේ තබා ගන්න. නැත්තම් ගොඩාක් දෙනෙක් අර මොයිස්චරයිසර් ගොඩාක් දවසට ගගා ගගා ඉන්නවා. ඉතින් එමගින් වුණත් ඇත්තටම මේ ස්කින් රෑෂ් එක තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. හේතුව සමහර හෑන්ඩ් ක්‍රීම්ස් එහෙම තියෙනවා ගාන වෙලාවට පමණයි. ඊට පස්සේ තිබ්බටත් වඩා ගොඩාක් ඩ්‍රයි වෙන. ඉතින් අන්න ඒ වගේ මොයිස්චරයිසර් එකක් ඔයා මේ දවස්වල ආලේප කරොත් අර ස්කින් රෑෂ් එක තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතකයේ තබා ගන්න. පෙට්‍රෝලියම් ජෙලි ඔයගොල්ලන්ට ලංකාවේ දැන් ඕනම ෆාමසි එකකින් ලබා ගන්න පුළුවන්. සුපර් මාකට්ස් වලත් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඔයාට ගෙදර තබා ගන්න එකෙන් ඕනම වෙලාවක
මේ වගේ ස්කින් රෑෂ් එකක් වගේ එන්න හරි පටන් ගත්තොත් ආලේප කරලා හැම බේර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති එකම ආසාවෙන් බලන්න නැති කියලා. තවත් ඔයාලට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එතකොට මම ඒ වලට විසඳුනොත් මේ ආකාරයෙන් වීඩියෝ එකක් මගින් ඔයගොල්ලෝ වෙත ගෙන එන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බුමු. එතකන් අමතක කරන්න එපා තාම channel එකව subscribe කරලා නැත්තම් දැන්මම ගිහිල්ලා channel එක subscribe කරන්න ඒත් එක්කම එහා පැත්තේ තියෙන bell notification එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බුමු. එතකන් පරිස්සමෙන් ඉන්න. Bye.